දන්නවා මේ වේදිකා විදිරේන සියලුදනාම දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමහර වෙලාවට බුදියගෙන ඉන්නවා. ඉතිහාසයේත් එම් බුදියගෙන හිටිය අවස්ථා තිබුණා. ඒ වගේම අපි බුදියන් ඉන්නකොට අපි නිහඬව ඉන්නකොට සමහර හිතුවා අපිව අතුගාලා දාන්න පුළුවන් කියලා හිතුවා. අපේ පාක්ෂිකයෝ මංකොල්ල කාපු අය සමහර අය හිතුවා ආයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැගිටවන්න බෑ, නැගිටින්නේ නෑ කියලා. හැබැයි අපි තාමත් ශක්තිමත්ව කියනවා. අද වර්තමාන සභාපති නිමල් සිරිපාසිල්ල මැතිතුමත් එක්ක ඒ නැගිටවන්න බෑ කියපු, ඒ අතු ගන්න බලාගෙන හිටපු ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි නැගිටවනවා කියන එක අද අපි ඌවෙන් ශක්තිමත් පණිවිඩයක් අපි ලබා දුන්නා. මේ පණිවිඩය අපි මහින්ද අමරවිල මැතිතුමත් එක්ක තමයි මුලින්ම අපි ලබා දුන්නේ. ඒ තමයි හම්බන්තොටෙන්. ඊළඟට අපි ජගත් පුෂ්පකුමාර මැතිතුමත් එක්ක මොන්රාගලින්ගේ පණිවිඩය ලබා දුන්නා. හැබැයි අද වෙනකොට අපි ඌවෙන් මේ පණිවිඩය තවත් ශක්තිමත් පණිවිඩයක් බවට පත් කරලා තියෙනවා. එහෙමනම් මේ රටේ ඉන්න සමස්ත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂය පිළිලීමක් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ශක්තිමත්ම පක්ෂය බවට පත් වෙගෙන යනවා. ඒ විතරක් නෙමෙයි, ඉතිහාසයේ ඉඳන් සන්දාන හදපු අති දෙවන්තම සන්දාන හදපු පක්ෂයේ විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් තියෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භයක් තියෙන ඒ සියලු දෙනත් එක්ක ඉතිහාසයේ සන්දාන හැදුවා වගේම අති දෙවන්ත සන්දානයත් අද නිර්මාණය වෙගෙන යනවා. අද ඔබතුමාලා දකිනවා මේ වේදිකාව ඉදිරියේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 20කට වැඩි ප්‍රමාණයක් අද මේ සන්දානයත් එක්ක අද වෙනකොට අත්වල බඳන් තියෙනවා. තව බොහෝ දෙනෙක් කතා කරනවා. හැබැයි මේවා ටික එළියට දාන්න පොඩ්ඩ පොඩ්ඩ. එකපාර සේරම දාන්න හොඳ නෑ. එකපාර සියල්ලම කියන්න හොඳ නෑ. ඒ නිසා අපි රැස්වීමෙන් රැස්වීම, දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට අපේ සන්ධානයේ ශක්තිය අපි පෙන්වගෙන යනවා. ඒ සඳහා මේ සියලු දෙනාම එකා වගේ අත්වල බැඳගෙන යනවා. දැන් මම තව එක කාරණයක් කියන්න ඕනකම තියෙනවා. අපේ අනුර ප්‍රදේශන යාප ඇමතුමාලා, අපේ සුසිල් ඇමතුමාලා දේශපාලනය ගැන කතා බහ කරා. මම ඒ ගැන වැඩි කමක් කතා කරන්නේ නැතුව ඇයි අපි එකතුනේ කියන කාරණාව අපි කියන්න ඕනකම තියෙනවා. මේ ඉන්න සියලු දෙනාම පාර්ලිමේන්තුවේ අවුරුදු ගාණක් ඉඳලා දේශපාලන ඉතිහාසයක් තියෙන කට්ටිය. හැබැයි ඇයි මේ සියලු දෙනාම පක්ෂ පාට ભેද අමතක කරලා, ජාති ආගම් කුල මල ભેද අමතක කරලා ඇයි මේ එකට එකතුලා තියෙන්නේ? ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක නව සන්ධානයක් බිහි වෙන්නේ ඇයි? අපේ නිමල් ඇමතුමා ටිකක් කිව්වා. හැබැයි අපි ඒක මතක් කරොත් එහෙම පහුගිය කාලේ අපි දැක්කා මේ රට වැටෙනවා අපි දැක්කා. ආර්ථික වශයෙන් බංකොලොත් කියලා අපි දැක්කා. ඒ වගේම තෙල් ටික ගන්න නැතුව, ලයිට් ටික නැතුව, වතුර ටික නැතුව, ගෑස් ටික නැතුව මේ රටේ ජනතාව දුක් විඳිනවා දැක්කා. හැබැයි මේ රටේ ජනතාව දුක් විඳිනකොට සමහර පක්ෂ නායකයෝ මොනවද කරේ? ඔබතුමාලා හොඳට මතක තියාගන්න, සමහරු පාර්ලිමේන්තුවේ කිව්වා අපට බලය දෙන්න අපි තෙල් ටික ගේන්නම් කියපු නායකයෝ මේ පාර්ලිමේන්තුවේ හිටියා. රටේ ජනතාව තෙල් ටික නැතුව පෝලිං වල මිය යනකොට, ලයිට් ටික නැතුව දුක් විඳිනකොට, ගෑස් ටික නැතුව දුක් විඳිනකොට Tamanට බලය දෙන්න අපි මේක කරන්නම් කියපු කට්ටිය හිටියා. ඒ කියන්නේ මොකද්ද? ප්‍රශ්නෙන් මේ ජනතාව මිරිකිලා, මැරිලා, විනාශ වෙලා කවදා හරි මට බලය ලැබුණාම මං ඒක කරන්නම් කියන නායකයෝ තමයි මේ පාර්ලිමේන්තුවේ හිටියේ. හැබැයි මේ වෙලාවේ මේ රටේ නායකත්වය ගන්නකොට, මේ රටේ ප්‍රශ්න උත්තර හොයන්න සූදානම් වෙනකොට මේ වේදිකාව ඉදිරියේ යන සියලු දෙනාම ගත්ත තීන්දුව මොකද්ද? පක්ෂපාත, ජාති ආගම් කුල මල ભેද පැත්තකින් තියලා රටේ ජනතාව දුක් විඳිනකොට, රටේ ජනතාව ප්‍රශ්න වලින් මිරිකෙනකොට මේ වේදිකාවෙ ඉන්න කවුරුත් විපක්ෂ ගිහිල්ලා ආඩම්බරෙන් මේක විවේචනය කරේ නැහැ. ආඩම්බරෙන් සතුටු වෙවි මේ රටේ ජනතාව දුක් විඳිනකොට එහා පැත්තට ගිහිල්ලා බෝඩ් ටික අල්ලන් හිටියේ නැහැ. එහා පැත්තට ගිහිල්ලා හිනාවෙ හිටියේ නැහැ. අපිට බලය දෙන්න අපි කරන්නම් කියන හිටියේ නැහැ. මේ ඉන්න සියලු දෙනාම ඒ වගකීම බාරගත්ත කණ්ඩායමක් මේ ඉන්නේ. ඒ වගකීම බාරගෙන මේ රටේ ජනතාවට අවුරුදු දෙකක් වගේ කාල සීමාවක් තුල ගාන පොඩ්ඩක් වැඩි වුණත් ප්‍රශ්න ටික ඉවර කරන්න පුළුවන් වෙනවද
මේ වේදිකා විදිරිය ඉන්න මේ පිරිස එදා හරි තීන්දුව ගත්තේ නැත්නම් නිමල් ඇමතුමාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම මේ සන්ධානයත්තකින් අනෙකුත් කණ්ඩායම ඒ නිවැරදි තීන්දුව ගත්තේ නැත්නම් අදත් තාමත් සමහරලාට අපි ලයිට් නැතුව ඉන්න ජාතියක් තෙල් ටික ගන්න පොලිමේ ඉන්න කණ්ඩායමක් ලයිට් ටික නැතුව ඉන්න කණ්ඩායමක් ගෑස් ටික නැතුව ඉන්න කණ්ඩායමක් වෙනවා එහෙමනම් අද වෙනකොට මේ රටේ අද මේ தත්ත්වය උදා කරන්න මුල් වෙච්ච කණ්ඩායම තමයි අද ඔබතුමාලත් එක්ක මේ වේදිකාවේ ඉදිරියේ ඉන්නේ. ඒ වගේම තව පණිවිඩයක් අපි කියන්න ඕනකම තියෙනවා. එදා මේ රටේ ජනතාව දුක් විඳිනකොට අපිට පුළුවන්කම තිබුණා නායකත්වය දීලා මේ රටේ ජනතාව අවුරුදු දෙකක් වගේ කාල සීමාවක් තුල මේ රට මේතරට ගේන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි අපි කියනවා එදා අපි එහෙම කරා නම් අද අපි තාම ශක්තිමත්ව නැවත වතාවක් මේ සන්ධානගත වෙලා ඉදිරියේ එනවා ජනාධිපතිවරණය. අද ඔබතුමාලා දන්නවා මැතිවරණ කොමිසම කියනවා තව ටික කාලෙකින් මැතිවරණ එනවා කියලා. ඔව් අපි දන්නවා. එහෙමනම් අපි තාමත් පැහැදිලිව කියනවා එදා මේ රටේ ජනතාව දුකෙන් මුදව ගත්තා වගේම ඉදිරි ජනාධිපතිවරණේ රට ගැන හිතන වැඩපිළිවෙලක් තියෙන මේ රට නැගිටවන ජනාධිපතිවරයා හදන්නේ මේ සන්ධානයේ නායකත්වයෙන් මේ සන්ධානයේ හයියත් එක්ක ඔබතුමාලගේ හයියත් එක්ක කියන එක අපි තාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා. එහෙමනම් මේක තමයි අපි සන්ධානගත වෙන්න හේතුව. අපිටත් ඕනනම් පුළුවන්කම තිබුණා විපක්ෂයට ගිහිල්ලා ජනප්‍රියයි කියන හිතන මාතෘකාවත් එක්ක එළියට බහලා ඉන්න පුළුවන්කම තිබ්බා. හැබැයි අපි බැනුම් අහුවා වෙන්න පුළුවන්. අපි චෝදනා එල්ල කරා වෙන්න පුළුවන්. හැබැයි මේ හයිය දුන්නේ නැත්තම් අද මේ රට මෙතන තියෙනවද? එහෙමනම් අපි හැමෝම එකා වගේ අත්වල බැඳ ගන්න ඕනකම තියෙනවා. ඒ වගේම තවත් එක කතාවකදී කිව්වා අනෙකුත් හැම වේදිකාවෙම ජනාධිපතිරු අපේක්ෂකව ඉන්නවා කියලා. ඒ අපේක්ෂකයන් මුල් කරගෙන තමයි වේදිකා ගොඩ නැගුණේ. හැබැයි ඔබතුමාලා බලන ඇති අපේ වේදිකාවේ තාම අපේක්ෂකෙක් නැහැ. ඔව් අපේ වේදිකාවේ තාමත් අපේක්ෂකෙක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපි සන්ධානයක් විදියට ඉදිරි ජනාධිපතිවරණේ අපි තෝරන්නේ ඔලු ගෙඩියක් නෙමෙයි. අපි තෝරන්නේ රට දිනවන වැඩපිළිවෙලක්. අපිත් එක්ක තියෙන වැඩපිළිවෙලක් තමයි අපි දිනවන්නේ කියන එක අපි මතක් කරන්න ඕනේ ගම තියෙනවා. එහෙමනම් හුදෙක්ම පුද්ගලයෙක් නෙමෙයි වැඩපිළිවෙලක් දිනවන කණ්ඩායමක් තමයි අද මේ වේදිකාව ඉදිරියේ ඉන්නේ. ඒ විතරකුත් නෙමෙයි අපි වැඩපිළිවෙල දිනවනවා පමණක් නෙමෙයි මේ රටේ මහා පරිවර්තනයන් මහා වෙනස්කම් කරන්න ඕනේ ගම තියෙනවා. ඒ පිළිබඳව අනුරාප මැතිතුමා කිව්වා. ඒ නිසා ලෝකෙත් එක්ක අපි වෙනස් වෙන්න ඕනකම තියෙනවා. අපි රට විදිහට අපි අලුත් දේවල් හිතන්න මේ රාමුවෙන් පිට හිටතලා රටේ ජනතාව වෙනුවෙන් මේක වෙනස් කරන තැනට අපි යා යුතු වෙනවා. එහෙමනම් ඒ තැනට තමයි යන්න අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ නිසා මම තවත් දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තවත් කතික මහතුරු දෙන්නෙක් ඉන්න නිසා අපි ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා. එල්ලීම තමයි ඔබතුමාලා ලෝකය දකින්න රට වෙනස් වුණේ ගැන දකින්න වෙනද වගේ වේදිකාව ඇතුලේ බඩු මිල අඩු කරනවද ලයිට් බිල අඩු කරනවද තව දෙයක් නිකන් දෙනවද කියන වේදිකාවට වඩා රට දිනවන වැඩපිළිවෙලක් තියෙන ඒ වැඩපිළිවෙලත් එක තමයි ඔබතුමාලා අත්වල බඳ ගන්න ඕනේ එකතු වෙන්න ඕනේකම තියෙන්නේ. එහෙමනම් ඒ වෙනුවෙන් ඔබතුමාලා පෙළ ගැහෙන්න ඒක රාශි වෙන්න අත්වල බඳ ගන්න කියන පණිවිඩය කියමින් ඒ වගේම අපේ නිමල් සිරිපාද සිල් ඇමතුමාටත් වෙලා ගියත් චාමර සම්පත් ඇමතුමාටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනකම තියෙනවා. ඒකට හේතුව අපි මේ ගමන ආරම්භ කරේ අමරවීර ඇමතුමත් එක්ක ඊළඟට ජගත් පුෂ්පකුමාර ඇමතුමත් එක්ක. එහෙමනම් අද වෙනකොට අද රාට රූපවාහිනිය බලනකොට මේ රටේ සමස්ත ජනතාව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. එදා දැක්කේ වේදිකා දෙක නම් ඒ වේදිකා දෙක ලොකුයි කියලා දැක්කනම් ඒ වේදිකා දෙක දැකලා බය වුණා නම් මේ රටේ සමස්ත ජනතාව ඌවේ වේදිකාව දැකලා අදරයට තීන්දුවක් ගන්න ඕනකම තියෙනවා. මේ රටේ දැවැන්තම බලවේගය දැවැන්තම ශක්තිය කියන සන්ධානය තමයි අද මේ රට උතුමාලා දකින්න කියන කාරණාව. ඒ පණිවිඩය ඇතුලේ පණිවිඩ ගොඩක් තියෙනවා. ඒවා ඉදිරියේ අපි එකින් එක කියන්නම්. අවසාන වශයෙන් මම කියන්නේ දැන් අපේක්ෂකව ගැන කතා කරන නිසා අපේ අපේක්ෂකයා
අපි නිමල් සිරිපාල් සිල්ලා මැතිතුමා සභාපතිතුමා සන්ධානේ නායකතුමා ඉන්නවා සන්ධානේ කණ්ඩායම ඉන්නවා අපි තාමත් පැහැදිලිව කියනවා ඉදිරි සති දෙක තුල ඇතුළත අපි අපේ අපේක්ෂකයා මේ රටේ ජනතාවට කියනවා විතරක් නෙමේ කියලා දිනවන වෙලෙත් අපි කරනවා කියන එකත් අපි තාමත් ශක්තිමත්ව පැහැදිලිව අපි කියනවා ඒ නිසා මාධ්‍යෙන් මින් පස්සේ බහින බහිනලට මයික් අල්ලගෙන අහන්න එපා කවුද අපේක්ෂකයා කියලා වෙලාවට කියන්නම් වෙලාවට කියනවා විතරක් නෙමේ දිනවන වෙලෙත් අපි කරනවා ඒ නිසා නිමල් සිරිපාල් සිල් ඇමතුමාට සභාපතිතුමාට චාම්බර සම්පත් මැතිතුමාට ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකතුමාට ස්තුතිවන්ත වෙමින් ගරු සභාපතිතුමනි හැමදාමත් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයයි කාන්තා සංවිධානයයි අනුබද්ධ සංවිධානයයි අහනවා වේදිකාවේ කතා නැද්ද ඇයි අපි ගැන කියන්නේ නැත්තේ කියලා අපි ඒගොල්ලන් නිල්ලීමක් කරනවා තාම ඒකට තත්ත්වෙ නෙමෙයි අපි යන්නේ පොදු වැඩක ඒ නිසා ඉදිරියේදී අපි සියලු අයටත් තමන්ගේ මතය මේ වේදිකාවේ කියන්න තමන්ගේ මතය මේ රටට කියන්න තමන්ගේ මතය මේ රටේ ජනතාවට කියන්න අවස්ථාව ලබා දෙනවා කියන එකත් මතක් කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ජය වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජය වේවා නව සන්ධානයට ජය වේවා නිමල් සිරිපාල් සිල් මැතිතුමා ඇතුළු චාමර සම්පත් මැතිතුමාට ජය වේවා කියලා ප්‍රකාශ කරමින් මානියන්න ස්තුතියි.